සම්බුදු සරණයි. දානං සක්කස්ස සෝපානං. දානය සුගතියට මගයි. ඒ දහම් සිතුවිල්ලත් ඔබේ සිතට සමීප කරමින් අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදුව වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන විද්‍යුත් පුවත් සඟරාව සුසන්දේශ. බෞද්ධ හා මාධ්‍ය ජාලයේ දසවසර සැමරුමට දහසක් සඟරුවනට දානමය පුණ්‍ය කර්මයක්. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම මහනුවරදී සමාප්ත වේ. බොදුමගෙන් ජනමෙහෙවර ඉටු කරමින් බෞද්ධයා ගුවන් විදුලිය හයවන කඩේමත් පසු කරයි. ඩෙංගුවා දන්නු ලෙසම හිසෝසවයි. කාර්ය සාධකයට ජනපතිගෙන් හදිසි කැඳවීමක්. යේමනයටම කොළරාව හැදෙන ලකුණු. තවත් සයිබර් ප්‍රහාරයේ කවදානමක්. බෞද්ධයා මාධ්‍යජාලයට දස වසරක් පිරීම හේතුකොටගෙන දහසකට අධික මහා සංගරත්නය විෂයෙහි මහා දානමය පුණ්‍යකර්මයක් අද සිදුකෙරින. බෞද්ධ හා මාධ්‍ය ජාලයට දසවසරක් පිරීම නිමිත්තෙන් හා බෞද්ධයා ගුවන් විදුලියට සයවසරක් පිරීම නිමිති කොටගෙන දහසක් සංඝරත්නයේ විෂයෙහි මහා දානමය පුණ්‍ය කර්මය අද දහවල් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි. සදාතුක කරඬුව රැගත් පෙරහර මහා සංඝරත්නයේ පෙරටු කර ගනිමින් ශ්‍රී සම්බෝධි මහා විහාරයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත වැඩම කළහ. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය ධර්ණාගම කුසලධම්ම නාහිම්පාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දානමය පුණ්‍ය කර්මය සිදු කෙරිණි. අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහානාහිම්පාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිම්පාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිම්පාණන් වහන්සේ, මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමලධම්ම අනුනාහිම්පාණන් වහන්සේ, අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනාහිම්පාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න අනුනාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු දහසකට අධික මහා සංඝරුවනද චීනේ ටාපෝ විහාරාධිපති යාවෝ ශ්‍රී නාහිම්පාණන් වහන්සේ ඇතුළු චීන මහා සංඝරත්නයේද දානමය පුණ්‍ය කර්මයට එක් වූහ. Thank you.
මහා සංඝරත්නය උදෙසා දන් පිළිගැන්වීමට වියතුන් බුද්ධිමතුන් මෙන්ම කලාකරුවන් දෙෙක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මහා සංඝරත්නය විෂෙහි දන් පිළිගැන්වීමේ කාර්යයට එක් විය. දානමය පුණ්‍ය කර්මයෙන් පසු විශේෂ අනුශාසනාවන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න මහානාහිමිපාණන් වහන්සේ, මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමලදම් අනුනාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමිපාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මහා සංඝ සභාවේ අනුනායක කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනාවන් සිදු කළහ. චීනයේ ටාපෝ විහාරාධිපති යාහෝෂි නාහිමිපාණන් වහන්සේද විශේෂ අනුශාසනාවක් කළ අතර වැඩම කළ මහා සංඝරුවනට ගෞරව පූර්ණ ස්තුතිය පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ. මහා සංඝරත්නයේ විෂෙහි සපිරිකර පූජා කිරීමටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පැමිණ සිටි ගිහි පිරිස විසින් සිදු කරන ලදී. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ සමාප්තිය ඓතිහාසික මහනුවරදී ජනාධිපති හා නේපාල ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සමාප්ති උත්සවය ඊයේ පස්තරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වෙන ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. උත්සවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනි බින්දාදේවි බන්ධාරි මහත්මිය එක් වූවාය. පැමිණි දෙස් සම්භාවනීය ආරාධිතයන් පිරිස දීවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ නේපාල ජනාධිපතිනි බින්දාදේවි බන්ධාරි මහත්මියද පැමිණ සිටි පිරිස ඇමතිය. ලොව බෞද්ධ රටවල් 72ක පමණ විශේෂ නියෝජිතයන් මෙම උත්සවයට එක්ව සිටි අතර බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය වෙනුවෙන් සහ ලොව පවතින ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන් ලබා දෙන විසඳුම් ප්‍රායෝගික කර ගැනීම සඳහා ජාත්‍යන්තරව ගෙන යා යුතු වැඩපිළිවෙල ඇතුළත් යෝජනාවලිය වූ මහනුවර ප්‍රකාශනයේ ඉදැක්වීමද මෙහිදී සිදු කෙරිණ. ලෝපුරා විස්තරන බෞද්ධ ජනතාව ඒකරාශී කරගනිමින් බෞද්ධ සංවිධානයක් පිහිටුවීමට ප්‍රමාදයකින් තොරව කටයුතු කිරීම, ආධ්‍යාත්මික හරපද්ධතින් යටපත් කරමින් මතුවන භෞතිකවාදය හේතුවෙන් මානව සමාජය තුළ සිදුවෙමින් පවතින බරපතල විනාශයෙන් සහ ඉදිරියේදී ඇතිවන ව්‍යසනයන්ගෙන් සියලු සත්වයන් මෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීම, තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් එහි ඇති අන්තරාදායක බව සහ ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, මානවයා තුළ තිබිය යුතු සාරධර්ම සහ ආධ්‍යාත්මික ගුණාංග පිරිහීමට පත්වමින් පවතින හේයින් නැවත එම සාරධර්ම සහ ආධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් හෙබි ධාර්මික ජීවිත ගත කිරීමට මාර්ගෝපදේශන සැපයීමට හැකි මාධ්‍යජාලයක් තුළින් බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම, අන්තර් ආගමික සහජීවනය පවත්වාගෙන යාමෙහිලා පවතින ප්‍රමුඛ වගකීම ඉටු කිරීම ඇතුළු කරුණ නවයක් මෙම මහනුවර ප්‍රකාශනයට ඇතුළත්ය. නේපාල ජනාධිපතිනියගේ සම්ප්‍රාප්තිය සන්තුහන් කරමින් ජනාධිපතිතුමා විසින් එතුමිය වෙත සමරතිරණයක්ද පිළිගැන්විය. බුද්ධ ශාසන හාධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද මෙහිදී සභාව ඇමතිය. සියම් මහානිකායේ මල්වත් විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමිපාණන් වහන්සේ, අස්කිරි විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්නාභිධාන මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අතිපූජනීය මහා සංඝරත්නයද කථානායක කරු ජයසූරිය මහතා සහ මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද බෞද්ධ රටවල නියෝජිතයන්ද මෙම සමාප්ති උත්සවයට එක් වූහ. ආනන්දෙන් ප්‍රඥාවට ජනතාව රැගෙන යමින් බොදු මගින් ජනමග එලිපෙහෙලි කරන බෞද්ධයා ගුවන් විදුලිය 6 වන කඩයිම පසු කරයි. ¶¶
සම්බුද්ධ භාෂිතේම පමණක් ඔබේ දෙසවනට සමීප කරවන බෞද්ධයා ගුවන් විදුලිය FM MHz 101.3න් කොළඹින් සහ කණ්ඩ උඩ රටින් FM MHz 101.5න් රුහුණෙන් සහ රජ රටින් ගුවනට මුසුවන වගයි බෞද්ධයා ගුවන් විදුලිය සමහිත සුව පිණිස සමහිත සුව පිණිස ශ්‍රී ලාංකීය ගුවන් විදුලි වංශ කතාවට අලුත් පරිච්ඡේදයක් එක් කිරීමට 2011 මැයි මස 15වනදා හැකියාව ලැබින මෙරට සුවහසක් ජනතාවගේ සිත් සතන් බෞද්ධ දර්ශනය තුලින් බුදුමගට යොමු කිරීමේ අභිවෝගාත්මක මාධ්‍ය මෙහෙවරට ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද තරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ බෞද්ධයා මාධ්‍ය ජාලයට පනපවා තනඟකාරී මාධ්‍ය ලෝකයේ උඩුගම් බලා පීනීමේ වෑයමට උරදුනි. කිසිදා වාණිජ බලාපොරොත්තුවකින් තොරව බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර තරණාගම කුසලධම්ම නාහිමිපාණෝ රැල්ලට යන FM ගොන්නට හරි මඟ පෙන්වමින් මීට 6 වසරකට පෙර බෞද්ධයා ගුවන් විදුලිය ඇරඹිය. උපතට වසර 6ක්වත් හත් කව්වක ජන මෙහෙවරේ යෙදෙමින් සිටින අපේ සහෘදයන් සොයා අපි කොට උනේ බෞද්ධයා ගුවන් විදුලි නිවහනට. සදැහැති ඔබ වෙත ධර්මයේ සම්නිවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ බෞද්ධ ගුවන් විදුලියෙන් සහ බෞද්ධ රූපවාහිනියෙන් සමන්විතයි. අද බෞද්ධ ගුවන් විදුලියට ඉන් සුවිශේෂී දවසක්. හේතුව තමයි බෞද්ධ ගුවන් විදුලියේ 6වන උපන්දිනය අද සමරන්නේ. ඉතින් අපි ආවස් සන්දේශ ප්‍රවෘත්ති කණ්ඩායම බෞද්ධ ගුවන් විදුලියේ මේ වර්ෂ 6 පුරාවටම ඒ සඳහා ඒ දියුණුවට උරුදුන් කාර්ය මණ්ඩලය හොයාගෙන. අපි හැම ඇතුළට. බුදු ගමන් මගේ 6 වසරක අත්දැකීම් සමගින් තම සහෝදර ශිල්පී කැලට නායකත්වය දෙන බෞද්ධයා ගුවන් විදුලි අධ්‍යක්ෂ සහන් වනිගරත්න. කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානය බෞද්ධයා නාලිකාව නිර්මාණය කළා, බෞද්ධයා රූපවාහිනිය නිර්මාණය වෙලා මේ වර්ෂයට හරියටම අවුරුදු 10ක්. ඒ වගේම බෞද්ධයා ගුවන් විදුලිය නිර්මාණය කළා 2011 මැයි මාසේ 15 වෙනිදා ඉඳන්. මේ 2017 මැයි මාසේ 15 වෙනිදා වෙනකොට අපේ 6වන වසර සම්පූර්ණ කළා. 7වන වසරට ක්‍රමිකව පාතබන මේ මොහොතේ මේ මාධ්‍ය මෙහෙවර පැය 24ක මාධ්‍ය සංනිවේදන සේවාව තුළ බෞද්ධහා ගුවන් විදුලිය අද තියෙන තැන ගැන අපි බොහොම නිරාමිස ප්‍රීතියකට පත් වෙලා ඉන්නේ. ඒ සමහිත සුව පිණිස කියන උදාරතර තේමාවෙන් පූජනීය දරණාගම කුසලධම්ම නායක හාමුදුරුවෝ ලෞතුරු ශ්‍රී සද්ධර්මයේම මේ නාලිකාවෙන් ප්‍රචාරය කරන්න ගත්ත වෙහෙස මහන්සිය නිසා තමයි අද සුවහසක් ශ්‍රාවක ජනතාව අතරේ බෞද්ධයා ගුවන්විදුලි FM MHz 101.3න් සහ FM MHz 101.5 කියන තරංග සංඛ්‍යාතයන් ඔස්සේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ආගමන දුෂ්කරය, එහෙත් කළ කාර්යභාරය ඉතා යහපත්ය. එකම පවුලක් ලෙස එකට අත්වැල් බැඳ එකම ඉලක්කයකට, එනම් බොදු මඟ ඔස්සේ ජන මෙහෙවර උදෙසා අපේක්ෂාව ලාභය නොව, වෑයම හුදු ජනප්‍රියත්වයට නොව, සම්ප්‍රප්ලාපෙන් එහා ගිය හදවතට නොව බුද්ධියට කතා කරමින් ආනන්දයෙන් ප්‍රඥාව කරා ජනතාව රැගෙන යන්නට දිවාරෑ වෙහෙසෙන අපේ බෞද්ධයා ගුවන් විදුලි සහෝදර කැල ඔබට සුභ ගමන්, සුභ උපන් දිනයක්. නිර්මල වූ සම්බුද්ධ භාෂිතේම පමණක් ඔබේ දෙසවනට සමීප කරවන බෞද්ධයා ගුවන් විදුලිය FM MHz 101.3න් කොළඹින් සහ කණ්ඩ උඩ රටින් FM MHz 101.5න් රුහුණෙන් සහ රජ රටින් ගුවනට මුසුවන වගයි බෞද්ධයා ගුවන් විදුලිය සමහිත සුව පිණිස ඩෙංගු මදුරුවා ව්‍යසනයක් වෙයි. ඩෙංගු මර්ධන කාර්යසාධක බලකායට ජනපතිගෙන් හදිසි කැඳවීමක්.
ඩෙංගු රෝගයේ සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඩෙංගු මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය වහාම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්ධන කාර්යසාධක බලකාය ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය. 2017 වසරේ මේ දක්වා මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44623ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව සිදු වූ මරණ සංඛ්‍යාව 115කි. 2014 වසරේදී ඩෙංගු රෝගීන් 41246ක්ද ඩෙංගු මරණ 97ක්ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර එම තත්ත්වය 2015 වසරේදී රෝගීන් 20777ක් සහ ඩෙංගු මරණ 60 දක්වා අඩු කර ගැනීමට සෞඛ්‍ය සහ රෝග නිවාරණ අංශ සමත් වී ඇත. 2016 වසරේදී ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරමින් රෝගීන් 55150 දක්වාත් මරණ සංඛ්‍යාව 90 දක්වාත් වර්ධනය වී තිබුණි. එසේම රෝගීන් සහ මදුරු කීටයන් පිළිබඳ ආවේක්ෂණ දත්තවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස මේ වන විට හඳුනාගෙන ඇත. මෙම බරපතල තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කර සිටී. සුන්දර ඇබර්ඩීන් දියඇල්ල සංචාරක ප්‍රවර්ධනයට සූදානමින් කසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය කලා බසින කෙසල්ගම ඔයෙන් පෝෂණය වන ගිනිගත් හෙන සුන්දර ඇබර්ඩීන් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට පියවරගෙන ඇති බව අඹගම ප්‍රාදේශ සභාවේ ලේකම් ස්තරවන පවන් මහතා පවසයි. ඇලතෝනා දියඇල්ල වශයෙන් හඳුන්ව ලැබූ මෙම දියඇල්ල සුදු අධිරාජ්‍යවාදීන් විසින් පසුව ඇබර්ඩීන් දියඇල්ල වශයෙන් නම් කර ඇත. කෙසල්ගම ඔයේ අවසන් දියඇල්ල වන මෙය ලක්ෂපාන දියඇල්ලට පහලින් කැලණි ගඟට ඉහලින් කඩා හැලේ උසින් නඩි 320කි. මෙහි සුන්දරත්වය නැරඹීමට දෙස් දෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙති. මෙසේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් දැනට අඹගම ප්‍රාදේශීය සභාව විසින් දියඇල්ල පහලට කලාබසින ස්ථානයේම නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර ඉදිරියේදී මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රහය මත නෝටන් බ්‍රිජ් කලවල් දෙනිය හරහා එම දියඇල්ලට යාමට ඇති මාර්ග දුෂ්කරතා සංවර්ධනය කර දියඇල්ලට නුදුරින් සනීපාරක්ෂක පද්ධතියක්ද ඉදිකිරීමට පියවරගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා පවසයි. වෙසක් අසිරියෙන් රටම කුල්මත් වෙයි. අපේ කැමරා ඇසට හසු වූ රටවටා වෙසක් අසිරිය. ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් ශ්‍රී කල්යාණ වශ්‍යනිකායේ මූලස්ථානය වන තොඩන්දුව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ සරස්වති මණ්ඩප භික්ෂුපුහුණු ආයතනයේ භික්ෂුන් වහන්සේලා 21 නමක් විහාරස්ථානයේ සිට දොඩන්දුව නගරේ පිණ්ඩපාත චාරිකාවක නිරත වින. සම්බුදු දෙමගුල සමරමින් අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිට ඉදිකළ මහපෝත ජාතක කතා වස්තු රැගත් තොරණ දින පහක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරිණ. ආගමික වතාවත් වලට මුල් තැන් දෙමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජහනා මැද්දේ අවසන් දිනට තොරණ විවෘත කෙරුණේ තොරණ ඉදිකළ රුහන් ධම්මික මහතා ප්‍රමුඛ මිතුරු කැටගේ සහභාගීත්වයෙනි. නවවන වරටත් පිදිකළ මෙම තොරණ සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන්ගේද නොමද සහයෝගය ලැබී තිබුණු අතර ඊයේ දිනේද තොරණ නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගී වූහ. අනුරාධපුර ඝාටගස්තිගලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දියමයිලගස්සැව මහපුතාන පිහිටි ධම්මරක්කිතාරාම විහාරස්ථානයේ පිදුරු වලින් ලනු අමරා ඒවා උපයෝගී කරගනිමින් චෛත්‍යයක් නිර්මාණය කොට තිබිණ. එසේම සිදුහත් කුමරුන්ගේ ඉපදීම, බෝසතාණන් වහන්සේගේ පුදුවීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයද මැටියෙන් නිර්මිත ප්‍රතිමානුසාරයෙන් නිරූපණය කොට තිබිණ.
දැන් අවධානය විදෙස් පුවත් වෙත. ලෝකයම අවධානයෙන් තවත් සයිබර් ප්‍රහාරයක අවධානමක්. තවත් සයිබ ප්‍රහාරයක් අද දින එල්ලවිය හැකි බව මයික්‍රෝසොෆ්ට් ආයතනය අනතුරුවන්ගවා තිබේ. එහි විශේෂඥයන් පෙන්වා දෙන්නේ සයිබ ප්‍රහාරය නැතිවිය හැකි බලපෑම බොහෝ දුරට පාලනය කළද එහි අවධානම තව දුරටත් පවතින බවයි. පසුගිය සිකුරාදාසේද වූ මෙම සයිබ ප්‍රහාරයෙන් ලෝකයේ රටවල් 150කට බලපෑම් එල්ලවින. මෙම සයිබ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ransom ලෙස හැඳින්වෙන පරිගණක වෛරස් ප්‍රභේදයකි. අන්තර්ජාල මුදල් ප්‍රභේදයක් වන බිට්කොයින් 300ක් ඇනවුම් කිරීම මගින් ප්‍රහාරය ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. They also said several major companies in Asia had been hit by the worm but would likely not publicly admit infection. කොලරාව යේමනිය ලෙඩ කරයි. ජේමනයේ පවතින කොලරා රෝග වසංගතයෙන් මේ වසරේ මුල් මාස කිහිපය තුළ 115 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ මේ වන විට යේමනයේ කොලරා රෝගීන් 8500ක් පමණ සිටින බවයි. මේ තත්ත්වය තුළ රෝහල්වල පවතින දැඩි තතබදය හේතුවෙන් ප්‍රතිකාර සේවාද අඩාල වී ඇතැයි රතුකුරුස සංගමේ සභාපතිවරයා පවසයි. අරාබි රටවල් අතරින් යේමනය අධික දරිද්‍රතාවයෙන් පෙළෙන රටකි. උතුරු කොරියාවේ කිම් ජොන් උන්ට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීම්. වොෂින්ටනය සමග සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට ඇති මාවත මිසයිල් නොවන බව ඇමරිකාවෙන් උතුරු කොරියාවට අනතුරුවන්ගවා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරන නිකි හෙලේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පීඩනෝන් මාදයෙන් පෙළෙන්නෙකු බවයි. උතුරු කොරියාව විසින් අලුතින් මාතදා බලන ලද බැලස්ටික් මිසයිල් ප්‍රහාරයෙන් පසුව නිකි හේලේ එම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් බව විදෙස් විචාරකයෝ පවසති. මෙම තත්ත්වය යටතේ වොෂින්ටනය උතුරු කොරියානු පාලනයට එරෙහිව ගෙන යමින් පවතින පීඩනය දැඩි කරන බවට ඇය අනතුරු ඇඟවීමක්ද කර ඇත. මේ අතර කිලෝමීටර 2000කට අධික දුරක් ගමන්ගත් උතුරු කොරියානු නව මිසයිලය ඔවුන් මින් පෙර අත්හදා බලන ලද මිසයිල් වලට වඩා සහමුලින්ම වෙනස් මිසයිලයක් විය හැකි බව ජපානය පවසයි. දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් දවස් කිහිපයකට පසුව උතුරු කොරියාව විසින් සිදු කරන ලද නව මිසයිල් අත්හදා බැලීම දකුණු කොරියානු නව ජනාධිපතිවරයාට දුන් පණිවිඩයක් ලෙසද සැලකේ. සුසන්දේශ විද්‍යුත් පුවත් සංග්‍රහව මෙතකින් නිමවට පත්වනවා. යලිත් හෙට දිනේ හමුවනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.